මහුතරයක් දින කතා කරන විදියට නම් ලංකාවේ කපටි දේශපාලන ලෝකයේ ඇතුලේ ලොකු බොඩි හැම ගේමක්ම බැලන්ස් කරපු තැනක් තමයි අරලියගහ මන්දිරය කියන්නේ. අරලියගහ මන්දිරය කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්ට ලේසියෙන් පය තියන්න අවසර තැනක් විදියට තමයි සැලකෙන්නේ. එහෙම කියන්නේ හේතුව තමයි දැනටමත් අරලියගහ මන්දිරය කියන්නේ රාජකීය උෂ්ණයෙන් පිරුණු තැනක් වෙලා තිබීම. කොටින්ම කියනවා නම් වර්තමාන අග්‍රාමාත්‍යවරයාගේ නිරනිවස වෙලා තියෙන්නේ මේ කියන අරලියගහ මන්දිරයම තමයි. කොහොම වුණත් කොළඹ නගරයේ තියෙන පෞරාණික කොටනැතිලි ගැන කතා කරනකොට අරලියගහ මන්දිරය කියන්නේ කතා නොකරම බැරි තැනක්. මොකද අනිත් කොටනැතිලිත් එක සලකලා බලද්දී අරලියගහ මන්දිරය කියන්නේ පෞරාණික භවින් යුක්ත වෙන වැදගත් ස්ථානයක් වෙන නිසා. බැලූ බැල්මට ආකර්ශනීය අයරින් ගොඩනගල තිබෙන නවීන පන්නේ මන්දිරයක් වුණත් මේක ඉතිහාසය නම් ගොඩක් ඈතට ගමන් කරනවා. දැක්ක ගමන් කිසිම දෙයක් විශ්වාස කරන්න එපා කියන එකට හොඳම උදාහරණයක් තමයි මෙතනක් තියෙන්නේ. ඉතින් ඔබ දන්න අරලියගහ මන්දිරයේ නොදත් ඉතිහාසය ගැන අද වීඩියෝවෙන් සොයා බලමු. අපි දැන් මේ මන්දිරය අරලියගහ මන්දිරය කියලා හැඳින්වුවත් මුල් කාලේ මේක හඳුන්වලා තියෙන්නේ හරි අපූරු නමකින්. ඒ තමයි ඩී වැන්ඩරි කියලා නමින්. අහපු ගමන්ම තේ කිසි තේරුමක් නැති නමක් වගේ හිතරත් මේ අර්ථය විදිහට දක්වලා තියෙන්නේ ස්කාකාරය කියන අර්ථය. මේ නමේ ස්වභාවයත් එක්කම බැලු බැල්මට හිතෙන්නේ මේ ගොඩනැගිල්ලේ මත්පැන් ගබඩාවක් තියෙන්නේ නැති කියලා. තවත් දෙනෙක් කියන්නේ මත්පැන් නිෂ්පාදනාගාරයක් ස්ථාපනය කරලා තියෙන්නේ නැති කියලා. මේ අදහස් හා විශ්වාස එහෙම වෙනකොට අලුත් නම, ඒ කියන්නේ අරලියගහ මන්දිරය හැදුනේ කොහොමද කියලා අපි බලමු. මේ නම ඒ විදියට භාවිතා කරන්න හිතලා තියෙන්නේ මේ භූමියේ තිබුණු විශාල අරලියගස් දෙකක් නිසයි. අන්න ඒ විශාල අරලියගස් දෙක නිසා තමයි බොහෝ කාලයක සිටම අද වෙනකොට අරලියගහ මන්දිරය කියලා මේ සුවිසල් මන්දිරය හඳුන්වන්නේ. වර්තමානයේදී ගොඩනැගිලි වලින් වටවෙලා සැඟවුණු ගොඩනැගිල්ලක් ලෙස පැවතුනත් 1800 ගණන්වලදී මේ මන්දිරය සම්පූර්ණයෙන්ම වගේ මුහුද දිසර විවෘත වෙලායි තිබුණේ. ඉතින් ඒ මුහුද වලගෙන් ස්පර්ශ වූ අරලියගහ මන්දිරය එදා නම් කරලා තිබුණේ ටෙම්පල් ග්‍රීස් කියන නමින්. හරියටම කියනවා නම් ඉතිහාස චරිතවල සඳහන් වෙන විදිහට මුල් කාලයේදී කොළපිටිය හඳුන්වලා තියෙන්නේ බරදෙවිය කියලා බවයි අතීත විස්තරවල සඳහන් වෙන්නේ. ඒ කොහොම කිව්වත් ලංකේසි නමකින් හඳුන්වලා තිබෙන ඩී බැන්ඩරි මන්දිරයේ මුල් හිමිකරු කවුරුන්ද කියලා නිවැරදිවම හොයාගන්නට බැරි වුණත් මේ නිවස සුදු ජාතිකයන් සතුව තියෙන්නට ඇති බවයි පැරණි පොත්පත්වල සඳහන් වෙන්නේ. තවත් විදියකින් කියනව නම් මේ මන්දිරය හා අවට පොල්වත්ත සම්පූර්ණ වශයෙන්ම අයිති වෙලා තිබුණේ බ්‍රිතාන්‍ය රජ පවුල සාමාජිකයෙකුට බවයි ඉතිහාසය කියවීමෙන් දිසයා ගැනීමට හැකිය වුණේ. එතකොට කවුද මේ සුදු ජාතිකය? මේ සුදු ජාතිකය තමයි රැන්සෝකේ කවුන්ට්වරයා විදියට හඳුන්වන ඩැනියල් ඩින්ක් නොච්. මුලින්ම සඳහන් කරපු ආකාරයට ස්කාකාරයක් මෙහි තිබුණත් බ්‍රිතාන්‍ය ජාතිකයන් ලංකාවට ආවට පස්සේ අරලියගහ මන්දිරය තුළ තිබූ ස්කාකාරය ඉවත් කර ඇති බවයි සැලකෙන්නේ. මුලින්ම සඳහන් කළ විස්තරයට අනුව එහෙම වුණත් තවත් විස්තරයක සඳහන් වෙන්නේ ඉන් ඔබට ගිය සිදුවීම් කිහිපයක්. ඒ දේවල් වල සඳහන් වෙනවා මෙන්න මේ වගේ විස්තර ටිකක්. අරලියගහ මන්දිරයේ ආරම්භය 19 වැනි ශතවර්ෂයේ මුලටම දිව යන බව. ඒ වෙනකොට මෙහි හිමිකාරීත්වය දරලා තියෙන්නේ මුල් පෙළේ එංගලන්තයේ පරිපාලකයන් කිහිප දෙනෙක් සහ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්. කොහොම වුණත් 1830-1834 කාලය වෙනකොට අරලියගහ මන්දිරයේ භාරකාරීත්වය අතටගෙන කටයුතු කරලා තියෙන්නේ එංගලන්ත සිවිල් සේවයේ වැඩ කටයුතු කරපු ජෝන් වල්බෙෆ් කියන පුද්ගලයා. කොහොම වුණත් එයින් පසු කාලයේදී, ඒ කියන්නේ 1848 තමයි ක්‍රිස්ටෝපර් එලියට් අරලියගහ මන්දිරය විදියට නම් කරපු මේ නිවස මිනටගෙන තියෙනවා. පසු කාලීනව, ඒ කියන්නේ 1856 තවත් විදේශීය ජාතිකයෙක් මේ සුන්දර නිවහන තමන්ගේ මුදලින් මුලට අරගෙන තියෙනවා. ඔහු නමින් ජෝන් පිල්ප් ග්‍රේ. මුලින්ම කියපු විදියට බ්‍රිතාන්‍යයන් ලංකාවට ආවට පස්සේ අරලියගහ මන්දිරය තමන්ගේ භාරයට අරගෙන යටත් විජිත ලේකම්වරයා සිටින නිවහන විදියට මේ නම් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට විදේශිකයන් අතර හුවමාරු වෙමින් තිබුණු අරලියගහ මන්දිරය
ලාංකිකයන් අතර පත් වුණාට පස්සේ ලංකාවේ මුල්ම අගමැතිවරයා විදිහට කටයුතු කරපු DS සේනානායක මහත්මය තමයි මුල්ම අගමැති නිල නිවස විදිහට මේ භාවිතා කරලා තියෙන්නේ. තවදුරටත් මෙරට දේශපාලන පක්ෂවල අරලියගහ මන්දිරයේ භාවිතයන් ගැන කතා කරනවා නම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමගම ලංකාව ස්වයං පාලනයක් ලබා ගැනීමත් සමග 1947 සැප්තැම්බර් 24 දින DS සේනානායක මහතා ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන ලද බව ඔබ මේ වන විටත් දන්නා කරුණක්. සේනානායක මහතා අරලියගහ මන්දිරයේ පදිංචි වී එය නිල අග්‍රාමාත්‍ය නිල නිවස බවට පත් කළා. එතැන් පටන් සමහර අගමැතිවරු තම පෞද්ගලික නිවසේ රැඳී සිටීමට කැමති අතර නිල කටයුතු සඳහා පමණක් අරලියගහ මන්දිරය භාවිත කිරීමට කටයුතු කරලා තියෙනවා. රොස්නීට් පදිංචිය පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේ සිටියදී ඝාතනයට ලක් වූ SWRD බණ්ඩාරනායක මහතා සහ කොළඹ හත ෆ්ලවර් පාරේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේ භාවිත කරන රනිල් වික්‍රමසිංහ මහතා වැනි නූතන ශ්‍රී ලංකා ඉතිහාසයේ අග්‍රාමාත්‍යවරු බොහෝ අවස්ථාවල අරලියගහ මන්දිරයේ කේන්ද්‍ර ස්ථානයක් ලෙසගෙන භාවිත කර තිබෙනවා. මෙරටලතුම විවිධ කැන්ඩිවලදී අප මේ කතා කරන අරලියගහ මන්දිරය ආරක්ෂාව සඳහා බොහෝ දෙනෙක් භාවිත කර තිබෙනවා. කෙසේ නමුත් එම කැරලි පිළිබඳව අප මේ මොහොතේදී ඔබට මතක් කර දීමට යන්නේ නැහැ. ඒ පිළිබඳව තොරතුරු අප ඉදිරියේදී ගෙන ඒමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අප මේ වීඩියෝ අවසානයේ එක්කේ අග්‍රාමාත්‍යවරුන් අරලියගහ මන්දිරය භාවිත කළ කාලවකවාන පිළිබඳව තොරතුරු ඇතුළත් කරලා තිබෙනවා. එමගින් ඔබට අරලියගහ මන්දිරය ගැන වගේම රාජ්‍ය පාලනයේ ඉතිහාසය පිළිබඳවද මතකය ආවර්ජනය කර ගැනීමට පුළුවන් වේවි. ඉතින් ශ්‍රී ලංකාවේ දේශපාලනීය ගමන් මාර්ගයට මෙන්න මේ විදිහට තමයි අරලියගහ මන්දිරය සම්බන්ධ වෙන්නේ. ලංකාවේ පක්ෂ දේශපාලනීය හැසිරීමක් වුණ උන බොහෝ අවස්ථාවල අරලියගහ මන්දිරයේ සිදුවන සාකච්ඡාවන් සහ උණුසුම් තීරණයන් ලංකාවේ සිදුවන දේශපාලනයේ ගැටුම් වලට මෙන්ම අනිකුත් සිදුවීම් වල ඍජුව බලපාන බව රහසක් නම් නෙමෙයි. ඉතින් ඔයත් තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න වගේම subscribe button එක එහා පැත්තේ තියෙන පුංචි bell icon එකත් click කළොත් විතරයි අපි video එකක් දාපු සැනින් ඒකේ notification එකක් ගෙන ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔබගේ අදහස් පහතින් comment කරන්නත් අමතක කරන්න එපා.